මේක ඇත්තටම හොඳ ඇම්පියර් එකක් තියෙනවා. වෙනවනේ. ලොකු ඇම්පියර් එකක් මේකේ තියෙනවා. ඉතින් මේකෙන් අපිට කා සෙට් එකක්. එතකොට ගෙදරක ඔය වාහනයක දුවන සබ්වූෆර්ස් එකක්. එතකොට මේ වාහන බැටරියක් ආර මේ චාර්ජ් කරගන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ මේකේ. හොඳ ඇම්පියර් එකක් තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද අද මේක අපි හදාගන්නේ කියලා. ඔයාලට පේනවා හොඳ ඇම්පියර් එකක් මේකේ තියෙනවා. හරි යන්නේ අපි යන් වීඩියෝ එකට. සුබ දවසක් යාළුනේ. අපිට ඉතින් මේ පවර් සප්ලයි එක හදාගන්න මේ වගේ ටිකක් ඇම්පියර් අදින 12 වෝල්ට් ට්‍රාන්ස්ෆෝමර් එකක් ඕන. ඉතින් මං ගාව මේ තිබ්බා 5 ඇම්පියර් එකක්. මං ඒක ගත්තා. ඔයාලා ළඟ තියෙන සාමාන්‍යයෙන් ටිකක් ඇම්පියර් වැඩිපුර අදින එකක් ගන්න මේ වගේ ට්‍රාන්ස්ෆෝමර් එකක්. ඊට පස්සේ අපිට මේකට ඕන ඩයෝඩ් දෙකක්. ඉතින් මේක මේ 10 ඇම්පියර් ඩයෝඩ් දෙකක්. ඉතින් මේ වගේ ඩයෝඩ් දෙකකුත් ගන්න ඔයාලා. ඊට පස්සේ මේකට අවශ්‍යයි 4700 50 වෝල්ට් කැප් එකක්. ඔන්න ඔය තුන් තමයි යන්නේ අපිට මේකට අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි එහෙනම් යම් මේක හදන්නේ කොහොමද කියලා බලන්න. කලින් යන්නේ අපි මේ ඩයෝඩ් දෙක අරන් මේකේ මේ ඉරක් තියෙන්නේ. මේ ඉර තියෙන පැත්ත දන. ඉතින් අපි මේ දෙක මෙහෙම එකතු කරලා මේ දෙක කොහොම අඹර ගන්නවා. ඕ ඕ. මේ විදිහට අඹර ගන්නවා. දන මේ පැත්තට හිටින මෙටියට මේ පැත්තෙන් තමයි ට්‍රාන්ස්ෆෝමරේ 12 වෝල්ට් එක ඉන් කරන්නේ. ඉතින් මේක අර ඩුවෙල් ට්‍රාන්ස්ෆෝමර් එකක් ඉදන් තමයි ඩයෝඩ් දෙකක් ගත්තේ. මේ විදිහට අපි අඹර ගන්නවා ඩයෝඩ් දෙක. මං ඊට පස්සේ මේ දෙක එකතු කරලා මෙන්න මෙහෙම පාස්ස ගත්තා. ලේසි වෙන්න විදියට පාස්ස ගන්නවා. ඊට පස්සේ යාළුවනේ අපි ගත්තු ට්‍රාන්ස්ෆෝමර්ස් එක අරන් මේක දැන් මේ නිල් දෙක තමයි 12 වෝල්ට් එන ලයින් දෙක. මේක ග්‍රවුන්ඩ් එක. ඒ කියන්නේ මේක මේ ඩුවෙල් ට්‍රාන්ස්ෆෝමර්ස් එකක්. ඒ කියන්නේ මේකේ මේ මැද පින් එක තමයි ටැපින් එක විදියට තියෙන්නේ. මේක රින මේ පැත්තත් දන මේ පැත්තත් දන හිටින් තමයි අපි හදාගන්න යන්නේ. එතකොට අපි මේ දෙක එකතු කරගන්න ඕන. එතකොට හොඳ ඇම්පියර් එකක් ගන්න පුළුවන්. ඉතින් අපි ඒකට කරන්නේ මේ ඩයෝඩ් දෙක අපි පාස්ස ගත්තනම මෙහෙම එකට හිටින්න. මේක පාස්ස ගත්ත දෙක අපි මේකේ මේ මෙහෙම හිටින්න. මෙතෙන්ට එකකුයි අනින් නිල් එක මෙතෙන්ටයි ඕම් හෝම් පාස්ස ගන්නවා එකට හිටින්න. එතකොට මේ ලයින් දෙකම එකතු වෙලා ධනාග්‍ර විදියට හැදෙනවා. අපි මේ දෙක එකට පාස්ස ගමු මොහොම මෙහෙම පාස්ස ගමු. එක නිල් එකක් මෙහෙම පාස්ස ගත්තා. ඊට පස්සේ අනෙක් නිල් එකත් එතෙන්ට පාස්ස ගන්නවා. මෙහෙම පාස්ස ගමු. හරියන්නේ. අපි නිල් දෙක එකතු කරගත්තා. ඩයෝඩ් දෙකක් දාලා ඊට පස්සේ යන්නේ අපි කන්ඩෙන්සර් එක අරන්. මේකේ පේනවනේ මේ ඉරක් තියෙන පැත්ත. මේක තමයි මේ කන්ඩෙන්සර් එකේ රින. මේ ඉරක් මොනවා නැති පැත්ත දන. ඉතින් අපි දැන් මේ දෙක ගත්තේ දන විදිහට. ඉතින් මෙතනින් මේ ඩයෝඩ් එකේ ඉර දෙක තියෙනවනේ. ඒ දෙක එන පැත්ත දන. ඉතින් අපි මේක එතකොට කන්ඩෙන්සරේ EN ටිකක් ගාගෙන මේ විදිහට මේක ධන පැත්තට මෙහෙම පාස්ස ගන්නවා. දැක්කද? ඊට පස්සේ මේ මැද්ද අපු ටැපින් එක තියෙන්නේ. ඒ කියන්නේ මේක රින. මේක රින කන්ඩෙන්සරේ ඉර තියෙන පැත්ත. ඒක මේ පැත්තට මෙහෙම පාස්ස ගන්නවා. හරියන්නේ. දැන් එතකොට අපි රෙක්ටිෆයර් එකයි ස්මූතින් කරන වැඩේ හදලා ඉවරයි.
අපි දැන් මේකට වයර් එකක් දාලා බලමු ප්ලග් කරලා කොහොමද කරන්ට් එක එන්නේ කියලා. මේක යන්නේ මම වයර් දෙක පවර් වයර් දෙක මේ දෙක මෙහෙම පවර් කෝඩ් එකට ඔබා ගන්නවා. මේක කරන්ට් එක එන්නේ කොහොමද කියලා බලන්න ඔබා ගන්නවා. ඔබලා මේ පැත්ත අපි බලමු කොහොමද කරන්ට් එක එන්නේ කියලා. හරියන්නේ ප්ලග් එක දාලා බලමු. ප්ලග් එක දැම්මා. අපි බලමු මල්ටිමීටරෙන් කීයද එන්නේ කියලා. මම දා ගන්නවා මල්ටිමීටරය ඔන් කරගත්තා. අපි බලමු. හරියන්නේ 17ක් පෙන්නනවා. ඉතින් මේ 17ක් පෙන්නන්නේ මේ කැපැසිටර් එකේ චාර්ජ් එක මේ ට්‍රාන්ස්ෆෝමරේ 12. ඉතින් අපේ පරිපථය හරි. අපිට දැන් මේකෙන් අපි බලමු බල්බයක් වගේ පත්තු කරලා කොහමද ඇම්පියර් අදින්නේ කියලා. හරියන්නේ අපි බලමු මේකට ලයිට් එකක් අමුණලා කොහමද ඇම්පියර් කියලා බලමු. දැක්කනේ හොඳ ඇම්පියර් එකක් මේකෙන් ගන්න පුළුවන්. ඉතින් මේක කිසි ඩ්‍රොප් වීමක් නැහැ. කාසට් එකක් වුණත් හොඳට දුවන්න පුළුවන්. ඒ කියන්නේ සමහර කාසෙත් දුවද්දී ට්‍රාන්ස්ෆෝමර්ස් එක මදි වුණාම බේස් එක වැඩි කරන්න බෑ. ඒ වගේ ගැටලු ඇති වෙනවා. ලොකු ස්පීකර් දාන්න බෑ. ඉතින් මේක එහෙම කිසි ගැටලුවක් නැහැ. හොඳට දුවන්න පුළුවන්. අනික මේකෙන් යන්නේ අපිට මේ වාහන බැටරියක් වුණත් චාර්ජ් කරගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. මේකට වාහන බැටරියක් චාර්ජ් කරන්න පුළුවන්. මේක හොඳ ඇම්පියර් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් අපිට කා බැටරියක් අහර මේ චාර්ජ් කරගන්න පුළුවන් ගැටලුවක් නැහැ. බැටරිය ගලවලා මේකට අමුණලා තිබ්බහම බැටරිය චාර්ජ් වෙනවා කිසි ගැටලුවක් නැතුව. මේකට වෙන්නේ අපි වයර් කැල් දෙයක් දාගමු ඊට පස්සේ. මේ විදියට ඩයෝඩ් දෙක එක තුන පැත්ත දන විදියට කළුපාට වැයරක සම්බන්ධ වෙන පැත්ත ඍණ විදියට අපිට මේකේ සලකන්න පුළුවන්. හරියන්නේ ওই විදිහ තමයි යන්නේ. අපි පවර් සප්ලයි එක හදාගත්තේ. ඉතින් හොඳ ඇම්පියර් එකක් තියෙනවා. කිසි ගැටලුවක් නැහැ. මේකේ වාහන බැටරිය චාර්ජ් කරන්න ඒකම කාසට් එකක් වගේ දුවන්නත් පුළුවන් කිසි ගැටලුවක් නැතුව.